වස්සාන ධර්මදේශනා තිරිසං ලෝකයේ කවදාකවත් පින්වත්න ප්‍රදර්ශනය කරලා විසිතුරු බාණ්ඩයක් ලෙස තිරිසං ලෝකෙ තියාගන්න හදන්න එපා කොතනකවත් පින්වත්නි. මොකද තිරිසං ලෝකයේ අර ඉන්න මාලු ටික පින්වටනී නිත්තරම ඒගොල්ල බයින් ගැහිගැහැ ඉන්නේ. කොය වෙලේ මේ ටැන්කිය කඩාගෙන ගිහිල්ල ඒගොල්ඟ ජීවිත නැති වෙයිද දන්නෙත්. සමහර සත්තු පින්වත් නිහදනකොට ඒ සත්තුවන්ගේ ජීවිත නිකම්ම නැති වෙන සමහරවිට දැඩිව උෂ්ණය අවශ්‍ය සත්තු ඉන්නා. දැඩිව සීතලා අශ්‍ය සත්තු ඉන්න ඒ සත්තු පින්වත්ි මොනතරන් දුකද්ද විඳන්නේ සමහර ගෙවල්ල හැෙද්ද. ඉතිං ඒක පින්වත්නි ගොඩාත් දෙනෙද දන්නේ නෑ අද මේ තිරිසං අපාය හුරතල් කරනවා. තින් එක අපි මුලින්මකිව්වේ තිරිසං අපාය කියල කියන්නේ මහ බයානක එකක් පින්වට. බලන්න දවසකට මුහුද මාලු කොච්චර මරණවද කියලා බලන්න. දෙැම මේ දවස් ටිකේ ලනව පිින්මත්නිව ජපානේ මාලුන් හරි ප්‍රසිද්ධයි. ජපම්භාෂාවෙන් මාළුවාට කියන්නේ සකන කියලා. සකන ෆාම් තියෙනව ජපානේ ජපානි මස්වලට වැඩිය මාළු ගණ! ඒක කියන්නේ. මස්ගන්න පුළුවන් අඩුවට මාලු එහම ගන්නබෑ ෆ්‍රේශ්මාලු පින්වනි ්‍රශ් මාලු කියල කියන්නේ ටැංකිවල පනපිටික් ඉන්නව මාලුවා, අවශ්‍ය මාළවා ගිහින් පෙන්නපු ගමන්. ටක්ගාල පිින්වත්නී චාච්චයකට දාලා කෙල් චාච්චුවකට දාලා කරකරලා ගන්නවා. පනතියනවා මාළවා ගහෙනවා නමුත් මාළවාගේ ශරීරය තැම්බිලා තියෙන්නේ පින්වටන්නේ. ගැහෙද්දිං ගැහෙද්දිං මාළවාගේ ශරීරය කඩාගෙන අමනුස්සයෝගේ මිනිස්ස ටිකක් වටවෙලා කනවා පින්වන්නේ. දස් ගන රුපියලොලින් බැලුවත් අර ජපන් රටේ තියන්නේ ඒෙන් ෙන්න්වලින් බැලුවත් පින්වටනි, දස් ගානක් වෙනවයි මාලවා. ති හෙම පණපිටින් ඒ සතාව කනකොට මොන සංඥාය සතාගේ පහල වෙනවැද. මේක කනමිනිස්සුත් පින් වත්නී ළඟාත්නය අනි වාරෙන්ම මියයාමින් අනතුරුව. දුගතී ඔය වගේම මාළුවෙක් වෙලා තෙලචාච්චියයක බැදෙනවා. දිනපතා නවත්තන ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාාන ධර්මදේශනා අපගේ YouTubeු නලිකාව දැන්ම සස්ක්‍රයි් කරන්න ෙලයිකනය ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTubeටබ් නාලිකාවස්සේ ප්‍රචාය වන මෙම සුමතුර ධර්මානු ශාසන වෙනුවෙන් පින් පාර දායකත්වයගෙන කටයතු කළේ ලලන් ස්පොටස් ගුඩස් අයිතනයේ අධිපති ශාම් ලලන් පෙරරාමහත්මා. එතුමන්ගේ ප්‍රධහන අරමඩවන්නේ පන්නි පිටිය භෝගහවත්ත පාර විසූ ධර්මසරි පෙරා මහතා දැඩලෙසරු අතුරී හදිසයේ අභාාව ප්‍රා්තවීමනිවිතෙන් එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් මතු සසරේ අකල් මරනවලටකුදුරුනොවී දිර්ඝයශ ලැබීම පිණිස වස්සාන ධර්මදේශනා ජටයබ් නාලිකාවොස්සේ ධර්ම දානමයපින් කමක්සිද කිරීමයි. අද දේශකයණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාමවාසි පූජිපාද උනුවතුරුපුුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා ්චක්කවාලෙ සූහු අත්ත්‍රාගත්්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං ධම්මස් සවනකාලෝ අයම් බදන්තා ධම්මස් සවනකාලෝ අයම්බදන්තා දම්මස් සවන කාලෝ අයාං බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ, සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහත්තු දසබලධාරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධූ 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 ත්ී අද වස්සාන ධර්මදේශනා යුටයෝබ් නාලිකාව ඔස්සේ විකාශය වන මේ උතුම්ම සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් පිින්බර දායකත්වය ගෙන කටයුතු කරන්නට එදුනේ ලලන්ස් ස්පෝට්ස් බුට්ස් අධිපති පංවත්න් ශාම් ලලන් පෙරේරා මහත්මා විසින්. එතුමා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙකින් බොහොම භක්තිවන්ත කෙනෙකින් ඒ ශාම්ලන් පෙරේරා මහත්මයා පසුගිය කාලවකවානුව තුළ අපවිසින් ඓතිහාසික, කතරගම කිරිවෙහෙර මහ සෑරදුන් වහන්සේ අභියස මහානුභාව සම්පන්න කිරියහාර බුද්ධ පූජාවක් පැවැත්තුවා. තිං එතුමා බොහොම ශ්‍රද්ධවෙන්නේ කිරිියහාර බුද්ධ පූජාවට, ඒ කිරියහාර බුද්ධ පූජාවේ තිබිච්ච සෑම අංගයකටම. තමන්ට පුළුවන් ආකාරයකට කොටසින් කොටස කොටසින් කොටසදායක වෙලා. එතුමාගේ දායකත්වය අපට ලබල දුන්නා. එතුමා විශේෂයෙන්ම අද මේ ධර්මානු ශාසනාව සිද්ධ කරන්න බලාපොරොත්තුූ වනේ වස්සාන ධර්මදේශනා යුටයුබ් නාලිකාව ඔස්සේ. එ පන්නන්නිපිටිය බෝගහවත්ත පාරේ විසූ ධර්මසිරි පෙරේරා මහත්මයා ඩැඩිලෙස රෝගාතුරවෙලා හදිස්සියේම අභාවක් ප්‍රාප්තබීම නිමිත්තෙන් නිවංසුව ප්‍රාර්ථනා කිරීමටත් මතු සංසාරගමනේ අකල් මරණවලට ගොදුර නොවී. එතුමාට දීර්ගාෞෂ ලැබීම පිණිස මෙම ධර්මදානය හේතුවාසනාවීවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි. එසේ නම් අද දවසේදී අපි වස්සාන ධර්මදේශනා යුබ නාලි කාවිං ප්‍රචාරය වන මේ උත්තුම් ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නේ ලලන් ස්පොට්ස් ගුඩ්ස් අධිපති පිංවත් ශාම් ලලන් පෙරේරා මහත්මාගේ ප්‍රධහන දායකත්වය ඇතිවයි. එසේ නම් රෝගාත්තොර වෙලා ඉඳලා දඩිලෙස ගිලං වෙලා ඉඳලා පරලො සැපත්වන පණණිපිටිය බෝගහවත්ත පාරයේ විසූ ධර්මසිරි පෙරේරා මහත්මාට කවදාකවත් එවන් අකල් මරණයන් අත්නොවේවා සසර දුකින් අතමිදීමටත් සසරේ උපදින භවයක් බවයක් පාසා නිදුක් නිරෝගීසුව. දීර්ගාව ශෞ්දාකර ගන්නටත් එතුමාට මේ පුුණ්‍ය ප්‍රාර්ථනාව අද විකාශය වනමි උතුම් ධර්මානු ශාසනාවේ බලය. හේතුවාසනාවේවා එතුමාට ඇතුළු අප සෑම සියලු දෙනාටමත් මඟඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්, අදත්න් බණ අහන්නට සූදානම් බිමු. පින්වත්නී අද අපි මේ ධර්මානු ශාසනාව මාත්‍රූකාකරගන්නට දුනේ, පින්වත් ඔබට මේ සතර අපායිෙන් තිරිසං අපායේ තියන බයානකකම පිළිබඳව පැහදිලි කරලා දෙන්නට පිංවත්නි අපි තිරිසං අපාය අපේ ඇස් දෙගෙන් දකිනවා ලෝතරා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහනිනි සතර අපායිං මනුස්සයාගේ පියවි ඇහැට පේන්න තියන යම් අපායක් තියෙනවනම් ඒ අපාය තමයි තිරිසං අපාය කියල කියන්නේ කොට නරක තිරිසන් ප්‍රේත අසුර කියලා කොටස් හතරකට අපාය බෙදනවා ඒ කොටස් හතරෙන් පිංවාටනි තිරිසං අපාය තුළ දුක්විඳන සත්තු අපි අපේ ඇස් දෙකෙන් දකිනවා. මෙක පින්වටනි භයානක ඉරණවා. ඒවගේම තමයි තිරිසං අපාය කියල කියන්නේ භයානක ලෝකයක්. ඉතිං ඒ නිසා අද මේ ධර්මානු ශාසනාව තුළින් මේ භයානක රිස අපාය පිළිබඳව පිවත් ඔබට දේශනා කරන්නට තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. පිංවත්නි බලන්න අපි තිරිසං ලෝකය මොනතරං හුරතල් කරනවද. තිරිසං අපාය මොනතරං ආදරයෙන් රකිනවද බලන්න. සත්වයකුට සෙනහවන්තකම කරුණාව දයාවදක්වනේ එක බුදුරජාණන් වහන්සේ පවා කලා පින්වත්න්නේ. හැබැයි පංවත්නී බුදුරජාණන් වහන්සේ සත්තු හදන්න සත්තුංව කූඩු කරලා හදන්න අනුමත කළේ නෑ කිසි සේත්ම පිින්වත්න සත එක්ක කූඩු කරන්න අයිතියක් නෑ අපට මොකද සත්තු සත්තුන්ගේ ලෝකය තුළර තිරිසං ලෝකය තුළ එගොලො ජීවත්තුය යුතුයි අපි කවදාකවත් ඒගොල්ලඟ ක கூඩු කරලා හිරකරලා ඒගොළන්ගේ ලෝකයි නැති කර ලාදාන හොඳනෑ පින්වත්න්නේ ගොඩාත් දෙනෙක් කරලා තියන සත්තුන්ගේ ලෝකය තිරිසං ලෝකය නැති කරල දාලා තියෙන්නේ සත්තුංව කූඩු කරලා හිර කරලා. පින්වත්නි ගෙදරක බල්ලෙක් හදන්න හොඳයිද දැන් ගොඩාක් අයපෙන් අහන ප්‍රශ්න පින්වත්නි මේේවා. හමුදුරුවනේ ගෙදර බල්ලෙක් ඉන්නවා බල්ලා හදන්න සුදු සුද පුතාට ඕන නිසා ගත්තේ නැත්තන් දුවට ඕන නිසා ගත්තේ ඕම කියල දැන් සත්තු හදන්න පින්වත්නී ගොඩාත් දෙනෙක් අපෙන් අහනව කතා කරලා අපි එකහෙලාම දෙන උත්තරය තමයි පින්ංවත්න්නේ ගෙදර සත්තු හදන්න එපා කියන එක දවට අපියගෙන් අදහස් කරන්නේ පිට සත්තු හදන්න කියලද නෑපින් වත්න්නේ පිට මේ ගෙදරින්ම් පිට සත්තු හදන්න කියලා නෙවේ මේ අපි කියන්නේ කිසි සේත්ම තිරිසං ලෝකය තමන්ගේ ඔඩොක්කෝට ගන්න එපා තිරච්චාන සං්ඥා තමන්ගේ ජීවිතයට උපදවාගන්න එපා වාන්නේ මෙතැන දෙද අපි කියන්නේ තිරිස්සං සත්තුන්ට සංඥාවක් එනවා. ගන තිරිසං සත්තුන්ටත් යම්යම් හැගීම් දැනීම් පහල වෙන. පංවත් ඔබට මතග ඇති කෝසල මල්ලිකා දේවිය. ඇය පිංවත්න බල්ලෙකු සමග සංවාසය එරිච්ච කතාවක්. පංවත් ඔබ ාලා ඇති මීට පෙර මම ධර්මදේශනාවලත් මේ කතාව කියලා තියෙනවා පින්වාන්නේ. දැන් ඇය මියගිහිල්ලා අර... බල්ල සමඟ සංවාසය යේෙදිච්ච අකුසල කර්මය නිසා ඇය උත්පත්තිය ලැබුව දුගති ඇ දුගති උත්පත්තිය ලැබුව බලන් පින්වත්න්නේ තැන් අපි දකිනව ලෝකයේ සමහර රටවල් වල කාන්තාවෝ සර්පයන්ම දැන් අපේ ලංකාවෙත් සමහර කාන්තාව ඉන්න පින්වන්නේ නළඟනන් නයි නළගනන්න ඉන්නවා බිදකලති න පහුගේ කාල මතකයින්න පින්වන්නේ එක නළඟගනක් අහුවෙලා ශ්න ගොඩක්ගහිල්ල සාවිගිහින් පොලිීසිගහි ගාගෙන එකන සර්පයාව තමයි හුරතල් කරන්නේ. පංවත්න බලන්න ඇයලා මෙතිරිසං ලෝකයක්ත් එක්ක කාමයෙන් බැඳලයින්න නාකාරය සමහරකාන්තාවෝ සුනකයන්ව හදනවා සමහරකාන්තාවෝ පූසංව හදනවා. තරක කරන්න ඉන්නපා පින්වත්නි මොකද තරකයට ගෝචරවන්න ධර්මය? ර්රමේ තුලින් අපි පහදල දෙනවා මේවා තරකවලට නං ගෙන් හදන්න එපාතමහරු කියවා බුදු හාමුදුරුවෝ සත්තුන්ට කරුණාව දැක්වවානම් ඇයි අපට බැරි ඇ අපි හදන්න හොඳ නැද්ද පං අට්නී භාග්‍යවතුන් වහන්සේ සතුන්ට කරුණාව දැක්වවාට ම මුලින්ම කිව්වය එක තතාගතයන් වහන්සේ අපට වදාලිනෑ සත්තු හොරතල් කරන්න සත්තු හොරතල් කරන්න කළගෙන සත්තු ඔඩක්වේතියාගෙන ගෙදර කූඩු කල් හදාගෙන තියාගෙන ඉන්න කියලා බුදුවරු කවදාකවත්ම දේශනා කරන්න නෑ පින්වන්නේ. එනිසා හොඳට මතක තියාගන්න පින්වත් ඔබ සත්තු කවදාකවත් හොරතල් කරන්නේ යන්න පා සත්තුන්ට සං්ඥා පහළ වෙනවා. කාම සං්ඥා පහල වෙනවා සත්තුන්ට. ඒගොල්ලන්ගේ සං්ඥා පිට කරන්න පින්වත්න්නේ සමහර වෙලාවට මනුස්්‍යයාගෙන් ඒදේ ඉල්ලනවා. සමහර තනියෙන් හදන බල්ලෝ පූසෝ වගේ සත්තු පින්වත්නි ඒගොල්ොන්ට සංවාසයේ ඒ දෙන්න කාලය ආවට පස්සේ ඒ සත්තු කොහොමමාරි යන්න තමයි බලන්නේ සමහර බල්ලෝ බැඳල ඉන්න අප පින් නි දංවල් කඩාගෙන යන්නේ. ඔහුගේ මේ බල්ලෙක් නං බල්ලගේ සහකාරය හොයාගෙන එකන බැල්ලියක් හොයාගෙන යන්න හදන්නේ. දැන් ඒකාපි වලක්වල හරිෙනවද ඒ හරිිය නෑපින්ව ඒගොල්ලන්ගේ ජීවිත තුළ තිරිසං ලෝකයන තිරිසං ලෝකයක් එක් තරා කාමලෝකයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මොකද සත්තු. ලිංගිකව එකතු වෙනවා ලිංගිකව හැසිරෙනවා සංවාසයේ දෙනවා ඊළකට පින්වන්නේ සත් ව මේ පැටව් හදාගන්නවා බිත්තර දානෝ මෙආදී වශයෙන් පින්වත්න තිරිසංලෝකය තුළත් එක් තරා කාම සම්පත්තියක් විඳින්න පුළුවන් සමහර බල්ලෝ ඉන්න පින්වත්නි හැදෙන්න්නේ ගෙදර කන්නේ ෆුට් සිටියේ කෑම බලු කෑම වෙනම තියෙන ුටි සිටියේ ඒක කනවක් පින්වන්නේ උක් බල්ලන්ට ගෙනල්ල දෙනවා ගෙදර හාම් පුතා. ඊළඟට ගෙදර මිනිස්සුන්ටවත් නැති සැලකුම් සමහර බල්ලන්ට නැද්ද තියනොපින් වන්නේ සමහර පූසන්ට නැද්ද තියෙනවා සමහර පූසෝ ලක්ෂ ගන සමහර බල්ලෝ ලක්ෂ ගනාම්පින් වන්නේ දැන්ඉතිං මේක ගද ගොඩාත් දෙනෙක් තෑගිවලට සත්තු දෙනවා එට පස්පින් වට්නි විවිධාකාර වශයෙන් මේ සත්තුම අලවි කරනවා සත්ව වෙළදාම කියලත්තුව ඇත්ව හලතිනවා ඉතින් ඒ නිසා ගෙදර සුරතල් සතෙක් ඇති කරන එක තරං අකුසලයක් නැ කොතනකවත්. ඔබ කැමතිද පින්වත්න එක රාමුවක් තුළ කොටු වෙලා අපිගේමුක ඔබව දවස්දා හතරකට යම් වැරැද්දක් කරලා හිරයට යදානෝ. පොලිසියෙන් යම් වැරද්දක් ඔබේ මත පටවලලාරි නැත්තම් ඔබ වැරදක් කරපු කෙනෙක් වෙලා හරි කොහමරි ඔබ වැරදිකාරයෙක් වෙලා මේ ඔබව හිරේයනවා. දවස් දාහතරකට නැත්තං අවුරුද්දකට දෙක්කට තුනකට මනි මැරුමක්න ජීවිතාන්තය දක්වා සමහරු යනවා මරණිය දණ්ඩනය හම් වෙනවා. ැ ලංකාවේ මරණීය දණ්ඩනය නොමැති නිසාපින් වටනි මේ හිරකරුවූ ජීවිතන්තය දක්වා හිරය ඉන්න පින්වන්නේ. දැන් අපි දකිනවන්නේ අපි නිතරම් බන්ධනාගාරවලට රැඳවියන් රඳවල නිස්ථනවලට අපි වඩිනවා. එනිස්සා මේ හිරගේ කියන එක මනුස්සයාට මුණ තරන් දුක්කිත තැනද්ද කියන එක. අපි දක්කි නනා පින් වන්නේ. බන්ධනාගාරය කොමසාරිස්තුමා දවසක් මාධ්‍යසාකච්ඡාවකට ඇවිල්ල කියනවා එක ජනාධිපතිවරයගේ කාලේ කඹයක් ගෙන්න්න ගියයාලු එල්ලුන්ගහහා නැවත ස්ථාපිත කරවන ද ලංකාව එල්ලුන් හැනෑනෙ ඒ ජනාධිපතිවරයා එල්ලුන්ග නැවත ගේන්න යනකොට ඒ කබේ ගෙනාපු දවසේ බන්ධනාගාරයට කය එල්ලන කබේ ගෙනාපු දවස පින්ගටින. ඒ ෂෙල් සිරකරුවන්න ශෙල් කියලලා තියන්නේ ඒ ශෙල් හෝදන්න වනාාලු බන්ධනාගාර නිලධාරීන්ට. කැනෙ සිරකරුවන් එතනම එකන මර මල පහ එක මරණ බියට මල පහ ගිහිල්ල තියෙන. ඒ තරමට පින්වත්නීඒ සිරකරුව වනත් තමන් කොච්චර මිනිී මැරුවත්න් තමන්ගි ජීවිතය මරණවට බයයි. තමන්ගො හිරකරලා තියෙනට බය අපි වඋනත් කැමතිෙන යනි දැ බලන්න මේ කොරෝණ වසංගතය ඇවිල්ල පින්වත්නී අපි මේ නිරෝධායනය කාලේ දවස් දාහතරක් එක තැන ඉන්න ඕනි. මතකනේ පෞගිය කාලින් බෝන්්ඩ් එකක් ගහනව ගෙදරැඇල්ල පියච්චයි මත්තයා අපි දවස් දාහතරක් එක තැන ඉන්න. පින්වත්න කොහෝම ඉන්නද. හැමදාම දකින දේවල් ටික බල බල ගෙදර මිනිස්සුන්ත් එපාවවා සමහර වෙලා වන්න. සමහර උදවයට එහම වෙලා යන පින්වන්නේ සහරු කෝන ඉවරවෙදදි ගෙවල් රග. එහෙම වෙනවා පින්වත්නී අපි කැමතින හිරවෙලා ඉන්න. ති ඔයි කඩෙන් අලවි කරන සතෙක් අපි ගෙනල්ල හිර කරලා. දැහැම ගෙදරකම තියන එක තමයි මාලු ටැන්ගිය කියලගන්න. මම දකිනවා සමහර පංසල් ලත් පින්වන්නේ මාලු ටැන්කි තියලා ලස්සට ප්‍රදර්ශනය කරනවා. තිරිසං ලෝකය කවදාකවත් පින්වත්න ප්‍රදර්ශනය කරලා විසිතුරු බා්ඩයක් ලෙස තිරිසං ලෝකෙ තියාගන්න හදන්න එපා කොතනකවත් පින්වටනන්නේ. මොකද. තිරිසං ලෝකයේ අර ඉන්න මාලු ටික පිංවට්නි නිතරම ඒගොල්ල බයින් ගැහිගැ ඉන්නේ. කොය වෙලේ මේ ටැන්කිය කඩාගෙන ගිහිල්ල ඒගොල්ලගේ ජීවිතය නැති වෙයිද දන්නෙත්නෑ. සමහර සත්තු පිංවට නිහදනකොට ඒ සත්තුවන්ගේ ජීවිත නිකම්ම නැතිවෙනවා. සමහරවිට දැඩිව උෂ්ණය අවශ්‍ය සත්තුව ඉන්නවා. දැඩිව සීතලා අවශ්‍ය සත්තුූ ඉන්න. ඒ සත්තු පිංවටි මොනතරම් දුකද්ද විඳින්නන්නේ සහර ගෙවල්ල හැදෙද ඒ පින්වත්නි ගොඩාත්දනෙත් දන්නේ නෑ අද මේ තිරිසං අපාය හුරතල් කරනවා තිඒක අපි මුලින්ම කිව්වේ තිරිස්සං අපාය කියල කියන්නේ මහ බයානක එකක් පින්වන්න. බලන්න දවසකට මුහුද මාළු කොච්චර මරණවද කියලා බලන්න දැම මේ දවශ ටිකේම බලනව පිින්මත්නි ජපාන මාලුන්ටහරි ප්‍රසිද්ධයි ජපන්භාෂාවෙන් මාළුවාට කියන්නේ සකන කියලා තිං සකන ෆාම් තියනව ජපානේ ඒගොල්ලෝ තනිකරම ද ඉස්සරි නම්ම ජපන්නු මාලු කල තමයි පින්වත්නි දැන්. ජපානි මස්වලට වැඩිය මාළු ගණ. ජපානනි මස්වලට වැඩිය මාළු ගන ඒක කියන්නේ. මස්ගන්න පුළුවන් අඩුවට මාලු එහෙම ගන්න බෑ. ෆ්‍රේෂ්මාලු පින්වන්නේ ෆ්‍රශ්මාලු කියල කියන්නේ තැංකිවල පණපිටිං ඉන්නව මාලුවා. අවශ්‍ය මාළුවා ගිහින් පෙන්නපු ගමන්. තක්ගාල පිින්වත්නී. චාච්චියකට දාලා කෙල් චාච්චුවකට දාලා කරකරලා ගන්නවා. පනතියනව මාලුවා ගැහෙනවා නමුත් මාලුවාගේ ශරීරය තැම්බිලා තියෙන්නේ පින්වටනි. ගැහෙද්දිින් ගැහෙද්දිං මාලුවාගේ ශරීරය කඩාගෙන අමනුස්සයෝගේ මිනිස්සු ටිකක් වටවෙලා කනවා පින්වටනනි. දස් ගනම් රුපියලොලින් බැලුවත් අර ජපන් රටේ තියෙන්නේ ඒෙන් යවලින් බැලුවත් පිින්වටණි දස් ගානක් වෙනවයි මාලුවා. තින් එහම පනපිටින්. ඒ සතාව කනකොට මොන සං්ඥාය සතාගේ පහල වෙන වැද්ද මෙ මිනිස්සුන්ට මොනතරං වෛරයක් හටගන්න වැද්දේ සතා කෙරෙහි. ඒ සතත් මැරිල ගිහිල්ල පින්වත්නි ඔය වගේ නැවත මාළුවෙක් වෙලා ඉප දෙන්න ඉඩකඩ තියනවා මේක කණමිනිස්සුත් පින්වත්නී ළඟාත්නය අනි වාරය එම්ම මියයාමින් අනතුරුව දුගතී ඔය වගේම මාළුවෙක් වෙලාත් තෙල චාචියක බැදෙනවා. තකතියාගන්න පින්ංවාත්නි මේ බනාහනෝබත් මේ බණ කියන මමත් අපි හැම දෙනාම ඔයගේ තෙල් චාච්චවල බැදුන සංසාරගමනි. පණපිටිංා පනපිටිින් උනුවතුර මුට්ටිවල තැබුණන දැන්. ජාපාන කකුලුව ෝ ඉන්නවා අපැේ රටෙක්තින්වන පින්වනිකුු කකුළුවෝ තම්බන්නේ කොමද. කකුලු අමුවෙන් තම්බන්නේ. අර කවියකුත්තියනෙලො වැඩසංගරාවේ. ලිප්පගිනි මොල්ලවන. ෙක්නිංදිය සැලයේ සැපයක් යයිකකු ලුවාදය කෙලියේ එපාමන තොපසිතතුොත්න් නොපැකිලයේ සැපපයක් නම් නැත කම්රාසකිලි පින්වත්නි කකුළුවාට උපමා කරන්නේ විනිස්සුන්. දැ මේක පැත්තක තියමක මේ කතාව කකුලුව පින්වත්නි අමුවෙන් තමයි ගෙනල්ලා තම්බන්නේ. කකුලුව අමුවෙන් ගෙනල්ල තමයි තම්බන්නේ මොකද නැත්තං කකුලු මස් වවැන්ජනය හදනකොට ඒ කකුළුවාගේ මස්ටික දිය වෙනවලු පින්වන්නේ මේම කිව්වට පස්සේ මිනිස්ිය කු මස් හදනව දිය රැසපය කත්හම රෝගල දෙෙනවා කියලා අපට චෝදනා කර. කකුලුවන්ගේ මස් පූජාගල්ල පින්වත්න සුගතය උපන්න මිනිස්සු ඉන්න. කරකට කරසදායක දෙව පුත්‍රයාගේ කතාව කියල බලන්න කකුළු මස් වයංජනයක් පූජා කරල තමයි පින්වත්නි ඔහු සුගතියට ග. එනිසා මේ මස් පූජා කරණය කකුසලයක් කියල හිතන්න එපා. සහරුඉන්න ඉතින් අන ිගන්ටයන්ගේ දහම පිළිගන්න පිරිසක්කින්නවානන්නේ පරමාවිහිංසාවාදය හැබැයි හිත ඇතුළේ තියෙනෙම කැතකුණු ඉරිසියාව වෛරය ක්‍රෝධය පලිගැනීම ඕවතමයි තියෙන්නේ ඉතින් එවුණට මස් කෑල්ලක් කන්න මාලු කෑල්ලක් කන්න උම්ඹලකට කෑල්ලක් කටේ තියන්නේ දෙවස්සේ මෙම බණපදයක් කිව්වට පස්සේ හා මුදුරුව කකුලුවෝ මරන්න කියවා හොමගේ අපටත් බයි නෝපිින් ව. හිත්තෑ තුළල තියන ම රාව. එනිසා ඒවාගේඇයට නෙවේ මේේ බණ කියන්නේ ඇස්ඇත්තන්ට කං ඇත්තන්ට නියම ශ්‍රාවකයන්ට තමයි මේ ධර්මය දේශනා කරන්නේ. හොඳර මතකතියාගන්න. පින්වත් ඉතින් දැම්බලන්න අර කකුලුව අමුවෙන් ගෙනල්ලා පණපිටින් තම්බනකොට කකුලවා ස්සල්ලම ලිපේතියන්න පින්වන්නේ උනුවතුරෙක්කට දාන්න ඉස්සල්ලම. කකුළුවා වැල්ලතුරෙක්කට දාලා තමයි ලිපේතියන්නේ. ඇල්ලතුරෙකට දානකොට කකුළුවවා හිතනවලු අම් මේ පුදුම සනීපයක්. පුදුම සනීපයක්. බලන්න කෝ මාව ොහොඳ වතුරෙක්කට ගෙනල්ල දැම්වනයේ කියලා කකුළුවා සතුටවෙවි උඩ පැන්න පැන නටනවලුපින් වන්නේ. අන්තිමේදී මුට්ටිය රත් ඒගෙන එනකොට තමයිලු අර හැලිය රත්වෙනකොට තමයිලු කකුළුවාට තේරෙන්නේ මෙන්න බොලේ මාව ගෙනනල්ල දැම මේ නුවතුර හටිය කරන කියලා. දැන් රත්වෙන අප පින් වන්නේ. දැ මිනිස්සුන්ට මේ එකකින් බනපදයක් කියන්නේ මොකක්වත් නෙේ මිනිස්සුන්ගේ අතපයවාවරෘතියන කාලෙපින් වටනි මිනිස්විතින් මේ අත්දේක නුවේ කුල් දෙකනුේ පුදුම වැඩකොට්ටාසයක් නිගන්නේ. මේ වැඩකොටස මෙලොවට විතරයිනි පරලොවකට නෑනිි වැඩක් නෑන පින්වන්නේ. මෙලොවදි මිනිස්විතින් පුද්දුම තරංකාම සම්පත්තියක් විඳෙනවා. අත්දකෙන් කරගන්න පෞකන්දරාව. කකුල් දෙකෙන් කරගන්න පෞකන්දරාව. ඇස් දෙකෙන් කරගන්න පෞකන්දරාව. ප අත්නී බලන්න මිනිස්සුන්ගේ ජීවිතවල මුන්න තරාම් පවකන්දක් ගොඩ ගනුවවද මෙලොවද. මේ අත්කුල් තියෙන් නිසා. හැබැයි අත්තකුල් වාරු නැතිවීගෙන ඇස් දෙක නොපෙනීගෙන කන් දෙක නොවැසීගෙන එනකොට ඕන්න තේරෙන්න්න පටන් ගන්න අයියෝ අපොයි. අපි මෝඩ වුණ අපට දැනුමත් තිබ්බෙන. මේ සසරගමන පිළිබඳ අපට අවබෝධයක් තිබ්බෙන. අවබෝධයක් වටහල දෙන්න කෙනෙක් හිටියන. දැම්පින් අත්නී හැබෝම අපි වගේ බන කියන්නේනිේ. මේ විදිහයටට පින්වත් ඔබට පහදල දෙනවා හැමෝම මේ වගේ කියන්න නෑ පින්වන්නේ. දැන් අපි බොහෝකාලයක් හිත හිතා හිටිය දැ මේවා මේ වකිව්ට පස්ේ මනිස්වා අපිත් එක රහවෙත් දන්නේ කියලා. පින්වන්නේ කවුරුත්තේ තරහවෙන්න කාරණාවක් නැමුකද දරමය දන්නායට තමයි බණ කියන්නටූනි බුදුහාමුදුරුව වධාරණ නොදන්න අයත්තක මේ කතා කරන්න යන්නපා කියලා හද ො නොදන්න එවුන් එක්ක මෙ කතා කරන්න ගියාට පස්සෙ පින්වන්නේ ඒ මිනිස්සු හිතන්නේ අපට පිස්සු කියල හිතන්නේ. අසත් පුරුෂයෝ ඉන්නවන අසත් පුරුෂ්‍යයෝ හිතන්න පින්වත්නි මේ සත්පුරුෂයන්ට පිස්සු කියලා. ධර්මය කතා කරද්දි. එනිසා පින්වන්නේ ධර්මය දන්න අඇත්ත එක්ක විතරත් ධර්මය කතා කරන්න ඕනේ අපි දන්නවා මේ ධර්ම දේශනාහන්නේ ධර්මය දන්න පිරිසක් කියලා. එනිසා මේවා අවබෝධයෙන් අහයි ඔබට යම් අප හැදිලි තනත්වයෙනවන පින්වනි කතාකල් ලහන් අපේ. ඕනම වෙලා අපේ දුරකථනාංක තරජාලය වැඩ කරන ඕනම වෙලා කතා කලා පින් අහන් ති එනිසා පින්වත්න මතක තියාගන්න මේ මොහොත වෙන කොටත් මේ මොහොත වෙන කොටත් තිරිසං අපාය පින්වටනි පුරවන්න මිනිස්ු කොච්චර ැද්ද ඔෝගේ අකුසල් කරලා බලන්න කො පින්වන්නේ භයානක තිරිසං අපාය මුහුද කොච්චර ඇද්ද මාලු එක කැලේ කොච්චර ඇද්ද සත්තු බලන්න කොච්චර රැද පින්වත්නි තිං අපිට මේවා වැටහෙන්නේ අවබෝධයක් නෑ මිනිස්සුන්ද. මේවා කියල දෙනකොට පින්ගත්න හිතන්නපා අයයෝ මේවා මෙහෙමත් වෙන්න පුළුවන්ද. තදබල මිත්‍ය දෘෂ්ටියට යන කෙනා පිංවත්නි කබදදාකවත් තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරගන්න. ඒ අගේ දෘෂ්ටියේ එල්බිලා තමයි ඒ ගොල්ලො ඉන්නේ. එගේ නිසා කවදාකවත් ඔබ මිත්‍යාවට යන්න එපා සම්මා මතයක් තුළ ඉන්න? ඒ සම්මා මතය තුළ ඉන්න පින්වත් ඔබගේ ජීවිතයට පින්වත්නි මේ බණ කියන්න. බලන්න දැන් තිරිසං අපායේ හරක් කොච්චර මරණවද කියලා බලන්නකු පින්වත්නි. මම ගියා ඔය පෞ්ග කාලවකවානුව තුළ හරකේ නිදහස් කලා පින්වත්නි මගේ හිතවත් දායක මහත්තේ. පින්ංවත්නී හරකන් නිදහස් කරන කාර්රයට මම ගියා මස්මඩුවට පින්වනි මම ඇත්තරම යන්න කැතිවුණේ නෑ මස් වඩු ඇතුට මංගේ නිසා ිය නෑ. නමුත්තර හරක් විලාපතියන සද්්‍යෙ මටඇහැෙනව පින්වන්නේ. ඉට පස්සේ මහත්තය අච්චයාරූප ගහල මට ගෙනල්ල පෙන්නවා මගේ කකුල් දෙක පණනෑ පින්වන්නේ. ඒත් තරමට හරි හරිින්ම බයානකයි. තිරිසං අපේ හරි බයනක දැම්බලන්න හරක් මරණ විදිහ. බෙල්ල කපන්න කලින් බෙල්ලට පිහියෙන් ඇැනලා ලේ ගංගාවක් වගුරවල සතා පන පිටින් ඉන්නකොට අත්කුල් හතර බැඳලා බෝම. නින්දිත විදිහට ඒ සතාට මහා දුකක් දීල තමයි පින්ගන්න අ සතාව මරන්න. මස් මඩුවේ පින්වත්න හරක් මරණ මිනිස්සු නිකක් යක්කු වගේ පින්වන්නේ. සමාර හරක් මරණ මිනිස්ුීඉන්නෝ නිකං හට කඩියෝවා ගයන් එහෙ මෙහේ දුවදුවටක් ගාලා අර මහ සතාව මරණ වැඩපිළිවල ටක් ගල කරනෝ පින්ගන්න. ඉතිං අර සතා මැරෙන්න්නේෙත් පින්වට්නි මහා දුකක් විඳගන්නේ. බලන්නකොයි සතාට මොන තරම් වේදනාවක් ඇද්ද. ඒ වේදනාවක් විඳගන්න. මරන සතාගේ මස්ටික තමයි අපි අදව කන්න්න්න පින් වන්නේ. මං මේ කියන්නේ හරක් මස් කනේකට විරුද්ධ කතාවක් නෙවෙයි අපි හරකට විතරක් නෙවෙේ මෛත්‍රී කරන්න ඕොන අනෙක් සියලු සත්ත්‍යයන්ට මෛත්‍රී කරන්න නඕනදේ අපේ බෞද්ධයෝ හරකුට විතරනෙ මෛත්‍රී කරන්න. අනගාරික ධර්ම පාලතුම හරක් මස් කන්න්‍යපාහිව්වයි කියලා අපේ අයත් පින්වට නති හරක් මස් විතරයි නොකායින්නේ. සමහරු ඉතින් හරක්මස් හොරෙන් කනවා. ති ඊළඟට කකුල් මස් පින්වන්නේ සම්පූර්ණම කුකුල පේට්ට ගේෙතියා ගෙන කන්නේි. දැංගඉතිං මිනිස්සුන්ගේන කතා කල්ල ඩන්න පින්වාන්නේ කොම මේ බුදුදහ මධහනවත් දන්න ඇමිනිස්සු. තියම බලනකොට පින්වත්නී අපට කියන්න තියෙන මෙච්චරයි. මෛත්‍රී කරන්න සියලු සත්‍යයන්ට පින්වත්මි. තිරිසං අපාය නූපදින්න ප්‍රාර්ථනා කරන්න. බලන්න එතකොට දැන් හරකෙක් මස් කරලා අපේ පිංානටාවට පසිත කෙල හලහලා කනවා. පිංවටනී ශ්‍රද්ධාවන්තයා කිසිම සත්‍යෙකුගේ මස් කන්නේ යන්න නෑ.ැන මස් කනායට ම මේ වැරද්දක් කියනවන වෙයි ශ්‍රද්ධාවන්ත මිනිස්සු පින්වන්නේ කවදාකවත් වෙනත් සතෙකුගේ මස්කන්න බලාපොරොත්තුවක් නෑ ඒකයි ඇත්තකතාව. එනිසා මේ කැනෙ. පරමාවිහිංසාවාදයනය ම මේ අල්ලගන්නයා ඒගැන පරමවිහිං සසාවාදය කියල කියන්නේෙ පින්වන්නේ නිගට නාත පුත්තක තියෙනෙි බුදුහමුදුරු වදාාරන්නේ කැමති අයට ඇැති අයට යම් ලිඩ රෝගයක් තියෙනව නම් ඒ මස්මාන්ස කන්න පුළුව බේසජ්ජක් කන්දක බුදු හාමුදුරුව ලෙඩරෝගවලට මොනහරි මස්මාන්සයක් බිහෙතක් වශයෙන් වෛද්‍ය රුුණියම කරනවන එක කන්න පුළුව එම ගැටලුවත් නෑ නමුත් පින්වත්නී අද මිනිස්සු ඉන්න ගොඩාත්දනෙ හිතේ කිසිීම කරුණාවක් නෑ දයාවක් නෑ අවිහිංසාවක් නෑ මෛත්‍රයක් නෑඒ නිසා පංවත්නී ඕන සතෙක් මරාගෙන කන්න පුළුව බලන්නකොයි හද පටිර ගම්මලට ගියාට පස්සේ ඉත්තෑාවයකුට ඉන්න දෙන්න. තල ගොයකුට ඉන්න දෙන්නේ. ඒ වගේ පින්ංවා අඩුමග ලේන් පටියකුට වත් ඉන්න දෙන්න පින් වන්නේ සත්තු මරාගෙන කනවපින් වත්න්නේ දැම් අපි බැලුවත් චීනය වගේ රටවල්ල කිබුල්ලු වෙන මතියන පින් වන්නේ කිඹුල්ලු හදන ෆක්ට්‍රී එකන කිබුල් ෆාර්ම් තියෙනවා පොඩිකාලි දම්ම කිඹුල් පැටවු හදලා මේකොල්ලො පින්වත්න බුල් පැටව් ලොකු කරලා අර ලොක විච්ච කිඹුල්ලු මරලා එවන අපින්වාන්නේි මාකට්ටි එකට. කිබුල් මස් ඉතිබස් පින්වාන්නේසාර්පයෝ හදල මරණ අවනං ලොකුවටම කරන්න නමුත් ඔය කැලෙයින්න සත්තුවල්ල සාරපයෝල්ලඇ විල්ල මහා පරිමාණයෙන් ගෙවල්ල හදල පින් වටනි සමාර් ෆෙස්ටිවල් තියනවා ඔයරට ල්ල චීනය වගේරටවල්ල එක ෆෙස්ටිවල් තියෙනවා ඒ උත්සවලට අරගෙනගේ ෙස්ටිවල් වල්ට අරගෙන හිප පින්වාන්න විකු තමන්ගේ මේ ගෙදරහදන බල්ලවරංගින් පින්වත්න්නේ මරාගෙන කනවන්නේ ෆෙස්ටිවල්ලිගේදී ඒ වගේ උත්සවතිය නොයි මිනිස්සුගි පින්වන්නේ මොන තරම් බයානකද බලන්න මන් දැක්කා ඒවගේ බල්ලෝ මරණ තැනක් පින්වන්නේ ඒ බල්ලො මරන්නේ කොහොමද තමන්ගේ ගෙදර මෙච්චර කාලයක් කුරතලට හදපු බල්ලා එක්කරං යනව පින්වත්න්නේ ඒ බල්ලෝ මරණ තැන්ට එක්කරංග හිල්ලා ගෑස් එකට තමයි බල්ලාවල්ලන්නේ නිකරම බල්ල පපටින් ඉන්නගොට පංවත්නි ගෑස්කෙන් පුච්චල බල්ලව බල්ලගේ අදෝමාරුගෙන් බටය බසල කටමැදිින් අරගෙන තනිකරමර කකුල් හතර කපලා බල්ල පනපිටි මරනෝ පින්වන්නේ. මොන තරං වේදනාවක් ඇත්්ධාර සත්වයාට බලන්නේ වගේ සසර ගමන පින්වත්නි මේසා තිරිසං ලෝකය බයානකයි කියලා. අපි ඒව දකිදිහිතන්න ඕන අනිවාරම් දැම් බලන්න? රි සං ලෝකයකට ගියෝතින් ගැලවෙන්න පුළුවන් ද ඔබ හිතන්නේ කවදාකවත් ගැලවෙන්න බෑපින්වන්නේ සත්වයන්ගේ සංඥා කොහොමද සත්වයන්ගේ සංඥා කියල කියන්න පින්වන්නේ ගොලන්ට ඇතිවෙන්නම නිතරම සත්තුන්ට ඇතිවෙන්න පින්වන විධාකාර පෞකාර සිතුවිලි යන්නේ කොටියෙක් වලහෙක් සිංහයකින් වගේ සතෙක් පින්වන්නේ කොයවෙල ඒවත් අර මෛත්‍රී සිතුවිලිවලින් කරුණාවන්ත සිතුවිලි වලින් ඉන්නෑනේ සත්තු බල්ලෙක් පූසෙක්ුුණත් බලන්න කරුණාවන්ද මෛත්‍රී සිතුවිල නෑ ඒ සත්තුන්ගේ. ඒ සත්තු පින්වටනි නිතරම ඉනි රෞද්‍රභාවෙන්. මනුස්සේත් දැක්කත් අපපා කනව තමඟ වරිගේකෙත් දැක්කත් හපාවා සිංහයෝ කොටි නිතරම ගහකින් බැස්සොත් බහින්නේ මොය කොටි වගේ සත්තු මුුවෙක්කරි මොකෙක් කරි සතෙක් අල්ලගෙන කන්නම බලාගෙන. එනිසා ඒ සත්තු මැරෙන්න්න පින්වත්න හොඳ සිහියෙක් නෙවෙේ ඒ සත්තු මැරෙන්න්නෙම තිරච්චාන සංඥා උපදවාගෙන ඒ සත්තුන්ට උපදෙනත් තිරිසං සංඥා තකොට තිරිසං සඥාාවක් ඉප දෙෙන සත් ව තිරිසං ලෝකෙමයි ඉප දෙන්නේ එන දැන් ඔබ ගෙදර හදන බල්ලපූසා කොය මොහොතකවත් පින් වටන තිරච්චාන සංඥා නැහැයි කළ කියන්න බෑ සමාර සත්තුව ඉන්ව ඇති මනුසයන්ටත් වඩා හර ඉහලයි බුණේෙන් යුක්තයි නමුත් පින් වත්න්නේ ඒත් තිරිසං අපායක ඉන්න සතෙක්නෙ එයාඋුනත් තිරිසං අපායඉන්න සතෙක් පවන්න. එනිසා අතක තියාගන්න තිරිසං අපාය කිසි සේත්ම හුරතල් කරන්නනං යන්නපා. තිරිසං අපය සත්තුන්ට කරුණාමෛත්‍රිය දක්වන්න. හැබැයි හුරතල් කරන්න යන්නේ පමොකද සත්තුන් හුරතල් කරන්න ගියාට පස්සේ සත්තු අපිත් එක්ක යම් බැදීමක් ඇති කරගන්නවා. ඉට පස්ස පින්වටනයේ සත්තු මැරිල ගිහිල්ලා නැවත පින්වටනී අපටම ආසාවෙන් ඉපදනවා. සමාර්ාවටයට සත්තු පෙරේත ලෝකයට ගියොත්? ේ සත්්‍යය කෙළෑඇවිල් අපිදිහා බලං ඉන්නො පිින් වන්නේ. ඒ ඒක ඇත්ත කතා මොකද දැංගය ගෙදර මෙිය යන සත් වූ මං එහෝඒ එක ස්වාමින්න අසෙනමක් දේශනාවකද කරනවා ඔය ගෙදර හදන සත්තු මිය ගිහිල්ලා පෙරේතයෝ භූතයෝ වෙලා ඉපදිලා ඇවිල්ල බලං ඉන්න ඔල්පිම් වන්නේ බලන්න ඒ සත්‍ය කතාවක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒගොල්ලො ඇවිල් අපට අනවින කරන්නත් පුළුවන් නිසා මයි අපි කියන්න තිරිසං අපායි හොරතල් කරකර ගෙදර කූඩු කරගින් හදන්න එපාගේ සත්තුන්ටත් ඒකවදයක් ඒ සත්වයාගේ සසර ගමනටත් ඒක බාධාවක් ඒගොලන්න නිදහස්සෙන්න්න දෙන්නේ තිේගොල්ලො පව්ර කරපු නිසානේ තිරිසං අපායි ඉපදලා දුක්කිනින්නේ. නිසා එගොලන්ටේ පෞ්ටික ගෙවාගන්න දෙන්න. අපිේ ගොල්න්ගේ පව් කරගහන්න ඔන්නෑ නිි පි ත් අන්නේ එකයි. තින් දැන් බලන්න තිරිසං අපායි මොනතරම් බයානකද කියලා අද පනපිටින් ඔයවගේ සත්තු මරණව පින්වත්න්නේ. සරපයෝ මරාගෙන කන මිනිස්සු ඉන්නේ. තිරිසං අපායි පින්වත්නි හරි බයානකයි. ඉතින් අර විසගෝර සරපේක්ට පවා ජීවත් එෙන්න්න දෙන්න හැයි කියලා කියන්නේ. අපේ මිනිස්සු මොනතරං භයනක සත්ව කොට්ටාස ඇද මනිස්සු පින්වන්නේ. හිතල බලන්නක පොඩ්ඩන්නේ. එනිසා දැන් පින්වත්න මිනිස්සුම තමයි තිරිසං සත්තුන්ට හිංසා කරන්නේ ගොඩාදුරට නිසාල් ලෝකෙ සත් ව කොච්චර මරණවද බලන්න පරේෂනාගාරවල අයිංසක සත්තු කියීත් දවසට මැරෙන වැද්ද පරේෂණවලට ගෙනාපු සත්තු දැන් සමහර සත්තු ගේන්න පින්වටනි ඒ සත්තු කෙලිීමම මරන්න බලාගෙනම තමයි ගේන්නේ සමහර පර්ේෂනාගාරවල එකන ද මිනිස්සුන්ට එන්නත් කරණය කරන්න කලින් සත්තුන්ට එන්නත් කරනය කරනවලු පින්වන්නේ මමැහුවා මේ දැන් ඔය මූද ඉන්නවලු එක්තරා කකුලෝ ජාතියක් කකුලෝ පින්වත්න ගන්න කන්නනෙවේ ගන්න මේ කුළුවන්ව ද කකුළෝ ගන්නේ මස් කන්නනේ එහෙමනෙවෙයි මේ කකුළුවන්ව ගන්න පින්වත්න සම්පූර්ණයෙන්ම පර්ේෂණවලට ලේගන්න කකුළවා ඒ කකුළුවා ගැන්ගේ තියෙනවලු නිල්පාට ලේජාතියක් මේ කකුළුවා තනිකරව සාමාන්‍ය කකුළුවෙන් හැබැයි පංවත්නි මේයාගේ ඇගේ තියනලු නිල්පාට ලේජාතියක් මකුුව ත් පන්න්නේේ පින්වත්නය ගෙනනන්න වෙනම කකුළු වර්ගයක් ඉන්නවලු නිල්පාට ලේතියන කකුළු. පංවත්නි මේගොල්ලු මුහුදේ පැදෙන්නේ මෙගොල්ලංුව විශාල යාත්‍රාවලිින්ගින් අල්ග නැවිල්ල ගොඩීමට ගෙනල්ල පනපිටින් පර්ේෂනාගාරවල තියල පින්වත්නි ලේගන්න මැසිංවල්ට ගහාලා මේ ගොල්ලන්ගේ ලේගන්න්වොල්. සමාරයිතිං කකුළලුවෝ ලේගන්න කටම ේගිහිල්ලම ැරෙනවල. පින්වානි බලන්න මනිස්සු මොතරන්න ආත්මාර්ථකමීද කියලනෙ. දෙ මේ කොරෝණ වසංගතය ඇවිල්ලා තාම හරිබෙහෙතක් ආව නෑන. තාම හරිබෙහතක් ආවෙන තාමත් පර්ේෂණ මට්ටේ තියන ෙත්තමයි නිර්දේශ කල්ල තියෙන්නේ දැන්ඔය එන්නත් කරනෙ වනත් පරර්ේෂණ මට්ටමේ තිය එන්නත් තමයි අපට දෙන්නෙ විදිින්න පින්වන්නේ. දැංඉතිං ඉදගත්තරහෙම ගැටලුවටනෑ පර්ේෂණ මට්ටමය කරන්නේ තියෙන්නේ. කෝමාරි පින්වන්නේ දැන් අර බලන්න, ඒ සත්තුන්ව මරලා පර්ේෂණ කරලා අපට එවනවා එන්නත්. අපට එවනවා බිදගනිඉල්ලා කියලා. බලන්න මුුණතරම් මිනිස්සු ආත්මාර්ථකාමීද කියලා. ඔය මිනිස්සු දහමත් දන්නවනම් පිංවට්ි කවදාකවත් ොහොම කරන්නේ. හැබැයි මතකතියාගන්න ලංකාේ මිනිස්සු විතරත් දහම දන්නවයි කියලනම් කතා කරන්න එපා. මේ බුද්ධාගම මේ මිනිස්සු පින්වට්නි පුද්දුම තරම් ආත්මාර්ථකාමී කොටසක්නි බලන්නකු. සමහර මනිස්සු න්න අපින් වන්නේ පුද්දුම තරන් ආත්මාර්ථකාමි. අනුන්ට උදවන්නු කරන උපකාරණු කරන තමන්ගේ වැඩේ විතරක් බලන කිසිම දියුණුවක් නැති. එක තැන හැමදාම පල්ලෙන අනුන්ගේ දියුණුවට යරිෂයා කරන අල්ලපු වැටය කෙනාටත් එක්ක තරහ වෙලා ජීවිතය ගත කරන මිනිස්සු. දෙ අපි අපි කියනවා අපි කියනවා මේ දහම දන්වනම් හොම වෙන්න ඇයි කියලා කියන. දහම දන්නවනන්න වේ පින්වත්න. හරියට සද්ධර්මය අවබෝධ කර ගත්තන මිනිස්සු හොම වෙන්න. අපේ ලංකාවෙත්තේ මයි. ආය පංවාටනි ගෙදරට උදේපාන්දර නැගිත්ල බලද්දී ඌරුරංචුවක් ඇවිල්ලා හිටියොත්තේම ටක්ගාල මණන්න්‍යයක්හරරි අරංගිහි ඌරෙක්ක මරාගන්න තමයි හදන්න අපේ මිනිස්. මයිවා ඒ තරන් සදගුණවත් ශ්‍රද්ධ්‍යාවන්තතු උදවිය ඉන්න පිංවන්නේ. සමහරවිට ගෙදරට මුවරංචුවක්කාවත්තේම මුවරංචුව මුවෝ? දවින් දවස ඉවරයි. ඒවගේ මිනිස්තු අපේ අය පින්වන්. එනිසා අපේ අයගේ ශ්‍රද්ධාව ගැන කියන්න වශ්‍යන විශේෂයම පින්වන්නේ ගොඩා දෙනෙක් ඉන්නවා මේ ශ්‍රද්ධාවතියෙන්න්නේ එලියට විතරයි. ඇතුළෙන් කිසිම ශ්‍රද්ධාවත් නෑ. මේ පොඩ්ඩැත්නම් තරහග ස්වාමින්වාසෙලත් එක්කත් තාමනාප වෙනවා ඉට පබස්ස පින් වන්න තමංගින කල්්‍යාන මිත්‍රියොත් එක්ක තමනාාවප වෙනවා ගහගන්නයනවා මරාගන්නයන රන්ඩුවෙන් හදනවා ඒම ඉන්න පින්ගන්න මිනිස්සු. ඒනිසා තිරිසං ලෝකය අරගෙන බලනකොට පින්වත්න්නේ අපට ඔය විධාකාර බෙහෙත් හොයන්න සත්තු කීයක් නම් මරණ වැද්ද. සත්තුන්ට ස්සල දැං යි වන්දරුවවාගේ සත්තුවූන්ට තමයි පින්වන්නේ එන්නත් කරනය කරන්න නිස්සල්ලලා. මොකද වඳුරගේ ශරීරයේ තියෙන්නේ පින්වන්නේ අපේ ශරීරයේ වගේ මල් වඳුරගේ තියෙන්නේ. දැම්පින් අන්න හද්ද පිටිසර ගම්මලට ගියාට පස්සේ වන්දුරෝ මරාගෙන කනවාන පින්වන්නේ මිනිස්ස. ්‍රලාූ අඳදුු රෝ ලෙන්නු වගේ සත්තු මරාගෙන කනව පින්වන්නේ. මේ වැද්දන්ටත් වැඩිය අන්තයි අර වැදි නායක පින්වාට නී මේ ශ්‍රද්ධාවෙන් යුක්තව පින්දහම් කරගෙන මස් මාළු නොකයින්න වැදි නායකයා. ඉති අපේ සහර මිනිස්සු ගම්මලබින්න බෞද්ධ මිනිස්සු පින්වන්නේ වැද්දන්ටත් වැඩිය අන්තයි. තැ මුස්ලෙම් මිනිහ නම් පින්වාටි හරක් මස් විතරයිකන්නේ හිදු මිනිහ එලුමස් ට ස්ේ වගේ මස්වර්ග විතරයිකන්නේ? එට බස්ේ ක්‍රිස්තියනය මිනිස්සු තින් ඔය කියන විදිහට ඒ ගොල්ලන්ගේ ආගමානුකූලව තමයිතිං ඒ ඒ මස් කණ්ඩෙ. හැබැයි අප මිනිස්සු කෝ මස්වර්ධ කනවා. ඔය මං අයිකිව පිටිසර ගම්බලට ගියාට බස්සේ නොකන මසක් නෑ තලගොයින්ටහෙම ඉන්න දෙන්න. මරාගෙන කනවා පින්වන්නේ. ගිහිල්ලා. ති ඒ නිසා? මේ තිරිසං ලෝකය කියන්නේ හරි බයානක එකක් ඔතන උපන්නොත් පින්වටන මිනිස්සු දෙන වද හිංසා ටිකම දැකලා. මිනිස්සු මරණ සත්තු ප්‍රමාණයේ දැකළම තමන්ට ද මෙලොවිදි හිතන්න පුළුවන්ෙ දැ ඔළුවක් තිනොනෙ මෙලොවදි හිතන්න පින්වත් ඔබට බලන්නකු මරණ මාලු සංඛ්‍යාව. බලන්නකො මරණ හරක් සංඛ්‍යාව. බලන්නකො පර්ේෂණවලට ඔය වගේ කකුලුවෝ මදුරෝ එ අත්කරණය කල ඔයගේ මරණ සංඛ්‍යාව. ඒ ගඉන්න පින් වන්නේ දෑ අපි දැකලා තියෙන සමහර පර්ේෂනාගාරවල දෙමේ බොරැල්ලේ වෛද්‍ය පර්ේෂනා යතන ඉන්න පින්වටනි හාවු මීයෝ හිට පස්සේ බැටලූ බැටලුවොත් තින්නවා. වෙන පැත්තක බැටලෝ ැදල ඉන්න පින්වඩ අපේ පංසලටල්ලු බටේ තියනෙන ෛද්‍ය පේෂනා යතනය. ඉතිං ඔය වෙන වෙනම සත්තු හදලා ඒගොල්ලු ඉ වෙනම පර්ෂණවලට ගන්න කියයර තියෙන්නේ කොහොම නමුත් පින්වටනී බලන්න ඒ සත්තු විඳන දුක ො කොත්තන උනත් ම කියන්නන්නේ ඒකයි පින්වත්නී. තිරිසං ලෝකෙ භයානකයි කියන කියන එක. තිරිසං ලෝකෙ භයානකයි. අවබෝධ කර ගන්න පින්වත්නී. අරවාගේ අපි තෙර චාච්චුවල පැහි පැහි සසර ගමන බෙලි කැපි කැපි. අනන්ත අප්‍රමාණ දුක් විඳවිඳ. වාහනවල ඇහු වෙලා කොච්චර සත්තු මැරණනාද බලන්න පින්වත්න්නේ. කොච්චර සත්තු මරණද වාහනවලට අවුවෙලා. දෙ මම දැක්කා හයිවේකේ අද්දී? සතෙක් කහුවෙලා පිින්වඩනි ඇස් දෙෙන් දැක්ක චප්ප වෙනය සතාව පින්වන්නේ. මගේ මුළු ඇඟම පණ නෑ වාහනෙන් බගෙන කොටත් මට නිකන් කලන්තවාගේ. තින්ඒ ඒ ඒවගේ දකින්නත් පින්වටනි අපේ ඇස් පව් කරල් තියෙන ඇත්තටව ද ඒ සත්තු මැරෙනව දකින්න අප ඇස් පවු කරලා තියෙනවා. අපට ඉස්සරයින්ගේ පපුවාහනි සතාව වැදුන මැරුණ චප වෙලා මැරුණේ පින්වන්නේ තයි රතරට ත පැද ර අයිරද දෙක්ක අවගෙනවාගැ නිවරයි තමයිතින්. අධිකවේගෙන් සීයගිහි පාගලා ගිහිල්ලා අර සතා වැදිච්චකා මැරිලා විසි වෙන්න පින්වන්න. තින් ඒ නිසා වාහනවලට ඇපිලා කොච්චර සත්තු මැරනවද චප්ප වෙලා කොච්චර සත්තු මැරණවද ඉටබස් දෙපින්ගන මනිස්ු ගදුරු කරගෙන කොච්ටර සත්තු මරණවද ඒ නං හිතන්න පින්වන්නේ හරී බයානකයි. තිරිසං අපාය කියන හරී භයානකයි. ය ඒකාපායක් විතරයි තිරිසන් අපයගෙන විතර දම මේ දේශන කිව. අපට වෙන කියන්න කාලවේලාව තියනවා පැෑ හතරක් පහක් ධර්මදේශනාවට දෙනවානම් කියන්න බලුවන් ගති. පින්වත්නී මේ තිරිසං අපාය නැමැති බයානක අපායෙන් මේ දුගතියෙන් අතමි දෙන්න හැම දෙනා මුත්සා කරන්න. සත්තුන්ගේ මස්කාල තමන්ගේ ශරීරය පුරවාගන්න එක නෙවෙයි. සත්තුන්ට හිංසා කරනවා බලබල සතුට වෙන එක නෙවෙයි. සත්වයංව හුරතල් කර කර හද ලාගේවල්ුල තියාගන්න. සි දැඩි කරන එක නෙවෙයි ඒ සත්තුන්ගේෙදිහා දැක්කල සසර බය කියනෙක් ඇතිකර ගන්න පින්වටනි. නැවතමත් තිරිසං ලෝකයකට යන්නෑ මෙචතර බයාන කිරණමක් තියන අපායකට මං යන්නෑ කියලා හිතාගන්න. එෙම හිතාගනම කුසලේ වඩන්න පින්වටනි සසර දුකින් මි දෙන්න උත්සාහ කරන්න හැම දෙනාග. ආයි මේ සතර අපපායෙන් ඔය තිරිසං අපායකට ගියෝතින් ගැලවෙන නම් බොරු පින් වටනි නිං සත්තු යන්නම ගතියෙන් දුගතියට මං අර මුලින් කිව්වේ තිරිසං සත්තු උන්ඩ පහල වෙන්නම මොනවද අකුසල සංඥා පහලවෙන්නේ. ඇනිසා පෙන්වටනී මතකතියාගන්න තිරිසංලෝකයේ උපන්නොත් ආය ගැලවෙනවානම්බොරු. එතනින් පස්සේ අකුසල සංඥාවකින් මැරන සතා ආය මනුසලෝකට ඉද කියන්නේ කවදාකවත්වෙන්නේ. තිරිසංලෝකයෙන් සුගතියට ගිය පින්වටනී කිහිප දෙනයි. පාරිලෙයිය වනේ හිටපු වඳුර වඳුරගියා ඉට පස්සේ. පාරිලෙයේ හස්තියා ගියා, ඉති ඒගේ සත්තු විතරයි පින්වන්නේ සුගතියට ගියා කියල සඳහන් නිධර්මය තුළ. කිසිම තැනක සඳහනක් නෑ සත්තු තිරිසං අපායෙන් සුගතියකට ගියා කියනෙක් නැවත් මනුස්වලෝක ඉපුුදුනා කියන්නේ කර මණ්ඩු දිය පුත්‍රයා ගැන සඳහන්ගෙනවා ගෙම්බෙක් ජේතවනාරාමේ බුදුහාමුදුරු බණකයක්්දිී බනාහාලා සුගතියට ගියා කියල. පිින්වත්න එත නියාට කිසිම සතෙක් සුගතියකට ගිය නෑ දෙනිසා. තිරි සත්තු ගතියෙන් දගතිවයටටම ගිහිල්ලා නතරවෙන්නේ අන්තිබට මහානිරයි. අපිත් ඔතනට ගියෝතින් ඒ කාන්තේම ගැලවෙනු නම්බොරු එනිසා හැම දෙනාම මේ ලැබූ දුර්ලබ මනුස්ස ජීවිතේ. අරවගේ විකාර වැඩ කර නැතු තිිරිසංලෝක ඩොක්ව ේතියන් හුරතල් කරකරින් නැතුව. ඕකෙෙන් අවබෝධයක් ලබාගන්න තිරිසං සත්තු දිහා දැකළ අවබෝධයක් ලබාගන්න. මම මේ බයාන කරණෙමින් අතමි දෙෙනවා කියන සඥා වැති කරගන්න. හැම දෙ නාට මඟ පල පිළිවෙලි සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම සාක්ෂාත්වේවා කියලා දත් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත්න අද වස්සාන ධර්මදේශනා යුබ නාලිකාභ ඔස්සේ, දේශනා කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්තුවේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ. ලන් ස්පෝට්ස් ගුඩ්ස් ආයතනයේ අධිපති, පින්වත් ශාම් ලලන් පෙරේරා මහත්මා විසින්. එතුමා බොහොම ශ්‍රදධාවෙන් අද මේ ධර්මානු ශාසනවිදායකත්වය දැරුවේ, පණන්නිපිටිය බෝගහවත්ත පාර විසූ, ධර්මසිරි පෙරේරා මහතා දැඩි ලෙස ගිලං වෙලා රෝගාතුර වෙලා හදිස්සයම අභාවත් ප්‍රාප්තවීම නිමිත්තෙන් එතුමාට නිවංසුව ප්‍රාර්ථනා කරන්නට, මතු සසර ගමනේ අකල් මරණවලට ගොදුරු නොවී එතුමාට දීර්ඝාවෂූදා කරගන්නට මෙම ධර්මදානොමය කුසලේ හේතුවාසනා වීවා කියන ප්‍රාර්ථනාවයි. එතුමා අපගේ පින්කම් බොහෝමයකට සම්බන්ධ වෙලා තියනවා දායක වෙලා තියෙනවා විශේෂයෙන්ම පසුගිය කාලවකවානුව තුළ ලලන්ස් ස්පෝට්ස් ගුඩ්ස් ආයතනය අධිපති ශාමලන් පෙරේරා මහත්මා විසින් අපගේ අයිතිහාසික අතරගම කිරිවෙහෙර මහසෑරද වන්දනාපුුණ්්‍ය කරමය වෙනුවෙන් ඒ මහා පින්කම්මාලාව වෙනුවෙන්. කොටසිං කොටස කොටසිං කොටස එතුමාගේ දායකත්වේ සපේලා එතුමා සුවිශාල මූල්්‍යෙමේ පරිත්‍යයාගයක් අපගේ කිරිවෙහෙර මහ සෑරද වන්දනා වෙනුවෙන් සිද්ධ කරන්නට ය දනා. තින් එනි සයිතුමා ඒයාදීවශයෙන් අපට බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අපගේ මහ සෑරද වන්දනා පිංකම් වෙනුවෙන් ප වෙලා කටයුතු කරන ශ්‍රද්ධාවන්ත පින්වත් මහත්මේ. එසේ නම් ඒ පිංවත්න් ශාම් ලලන් පෙරේරා මහත්මාගේ නමින් අද අභාවපප්‍රාප්ත වෙලා ඉන්න පණිපිටිය බෝගවත්ත පාරයේ විසූ ධර්මසිරි පෙරේරා මහත්මාට මේපින් අනුමෝදං වේවා එතුමාට කවදාකවත් සසරේ එවන් අකල් මරණයන් ඇතිනොවේවා එතුමාටඋතුම් නිවන් අවබෝධයම සාක්ෂාත්වේවා කියලාපි පොයානු ෝදනා කරමු එවගේම නැසීගියට AWD පෙරේරාපියාණන්ට K.ජ. එස්පෙරේරාමෑණියන්ට ජේකේ හීන් මහත්්‍යයාපයාාණන්ට ප්‍රේමවතිී මැනිිකේ මෑනියන් ඇතුළු නැසීගිය සියලූම ඥාතීන්ට පින්ං අනුමෝදං වේවා එඇත්තන්ටත් උතුම් අමාමහ නිවන් අවබෝධයම සාක්ෂාත්විත්වා කියල පිං අනුමෝදං කරමු සම්මාධිට්ඨික අල්පේ සාක්‍ය මහේ සාක්ක්‍ය ෂ්ඨකාමි හිතකාමී පින් කැමතිස්ියලු දෙවියෝධ මේ පින් අනුමෝදං වේවා දෙවියංග ආශුරුවාදය. හැම දෙනාගෙම ජීවිතවලට ලැබේවා, ශාමලන් පෙරේරා මහත්මා ඇතුළු පවුලේසියලු දෙනාටමත් දෙවියංග දේවරැකවරණය ලබේවා. ධර්මස්ශ්‍රවණය ක ලෝබ හැම දෙනාටමත් දෙවියංග දේවාශුරුවාදේ ලබේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින්. උතුම් අමාමහනිවනිින් සැන සේවා කියලා දෙවියන්ට එවගේම මිය පරලොවගිය ඥාතිවර්ගයාටත්, රට ජාතිය වෙනුවෙන්දී පිදූරණ විරුවන්ටත් අපවත්තී වදාළ සියලු අතිවරයන් වහන්සේලාටත් ධර්මස්්‍රවණය කලෝ බැහැම දෙනාිම නමින් මියදෙන්ට එදු සියලු ඥාතිවර්ගයාටත්. පින් අනුමෝදං වෙත්වා කියලා දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් දෙමු. එවගේම තමයි අද බොහොම ස්්‍රද්ධාවෙන් යුක්තව, ශාම් ලන් පෙරේරා මහත්මා මේ උත්තුම් ධර්මාණු ශාසනාව වස්සාන ධර්මදේශනා යුටම් නාලිකාව ඔස්ේ. ලොවපුරා ප්‍රචාරය කරමින් දෙනෝ දාහක් දෙනාට බනාස්සවන්නට සැලැස්සවා. ඒ පිනම එතුමාගේ නමින් මිය පරලොයන්නට එදුුන පණ්ණිපිටිය බෝගවත්ත පාරයේ විසූ ධර්මසිරිපෙරේරා මහත්මයාට අනුමෝදං වෙනවා. එතුමාට කවදාකවත් රෝගාබාධයන් ඇති නොවී සසර දුකින් අතමි දෙන්නම මේ පින් හේතුවාසනාවේවා. ඒ වගේම එතුමා මතු උපදින භවයක් භවයක් පාසා නිදුක් නිරෝගී සුව පත්භාවයම ලැබෙනවා මේ කරන කුසල කර්මයන්ගේ බලේෙන් මේ කරන ලොව ඇති උතුම්මදානේ වන ධර්මදානමය කුසලේ බලේ. එසේතම් අද රැස්කරගත්ත සියලුපින් අපිහැම දෙනාගෙම ජීවිතවලටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනය පිණිසම හේතු වාසනාවේවා. අපේ ශ්‍රද්ධහස් සම්පන්න ලන් ස්පෝට්ස් ගුට්ස් ආයතනය අධිපති, පින්ිත් ශාම්මලන් පෙරේරා මහත්මා ඇතුළු ඒ පවුලේ හම දෙන නාටමත් නිදුක් නිරෝගී සුවසත සැලසේවා කරදරබාධක සියල්ල දුරුුවේවා. ඇතිවෙලා තිබෙන චිත්තපීඩා දුරුුවේවා, විශෂයෙන්ම ධරමසිරී මහත්මාගේ බියෝවෙන් යම්කිසි කායික මානසික දුපේදනාවක් ඇතිවෙලා තිබෙනවනං ඒ දුක්වේදනා සියල්ලම දුරුවෙලා ශාමලන් මහත්මාගේ සියලු කටයුතු සාර්ථක වේවා. වගේම එතුමාගේ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගි මත්සුව පත්භාවේ දීර්ඝාෞෂම ලැබේවා. මහාබෝධයේ මහ සෑරදුන් වහන්සේගේ ආශුරුවාදය ධර්මස්ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි පෙන්ත් ඔබ හැම දෙනාටමත් ලැබේවා විශේෂයෙන්ම අපේ වස්සාන ධර්මදේශනා යුයබ් නාලිකාවේ පින්වත් ගයන් දුෂෂන්ත මහත්මා ඇතුළු කාර්මණ්ඩලේටත් නිදුක් නිරෝගී සුව දීර්ගාෞෂ ලැබේවා ධර්මදේශනා පවත්තමින් මේ රට ජාතිය සම්මා සම්බුධ ශාසනය ආරක්ෂා කරගන්න ඇප් ඇකැපවී කටයුතු කරන අපේ පිින්වත් පූජනීය මහා සංගරත්නයටත් නිදුක් නිරෝගී සුව පත්භාවේ දීර්ඝාාවෂම ලැබේවා. අපි හැම දෙෙන ආටම තතාගතයන් වහන්සේගේ අසුහතරදා හත් ධර්මස්කන්ධස් පර්ෂකොර වදාළ සතර දළදා වහන්සේලාගේ ආශ්ුරුවාදත් ලැබේවා පංලක්ෂ දොළොස්දහස් විසිහත් නමක් ලෝ පහල වී වදාළ. සියලුම සම්මා සම්බුදුවරයාණන් වහන්සේලාගේ ආශුරුවා දේ දෙ ලැබේවා මේ කොරෝණා වසංගත වුවදුරින් අපේ ජීවිතය ආරක්ෂාවේවා නිදුක්වේවා නිරෝගිවේවා හැමෝගෙම ජීවිත සුව පත්වේවා කියලා අපයාශුරුවාද සෙත් ප්‍රාර්ථනා කරන අතරතුර අවසානේද අපි හැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාටත් මිය පරලොවයන්නට ෙදුන ශාමලන් පෙේරා මහත්මානමින් මිය පරලොවයන්නට ෙදන ධර්මසිරී පෙරේරා මහත්මා ඇතුළු මියගිය සියලූම ඥාතිවර්ගයා හැම දෙනාටමත් ධර්මස්ශ්‍රවණය කලෝ බැහැම දෙනගේම නමින් මියගේ සියලු ඥාතීෙන්ටත් දෙවියන් සයිත ලෝකයාටත් අප සෑම සියලු දෙනාටමත්. අවසානයේ මෙම ධර්මදානමය කුසලය මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින්. උතුම්මූ චතුරාර්ය සත්‍ය ධර්මාාවබෝධය පිණනිසම. හේතුවේවා වාසනාවේවා පාරමිතාවක්ම වෙත්වා කියලා. ඔහොම්මම වන්දනා කරගනිමු දුකින් පෙලෙන සාතුන් දුකින්මිදෙත්න්ත්වා බියෙන්වෙසෙන සාතුන් බියනැතිවෙත්ත්වා සොවිින්තැවෙන සාතුන්. සොම්නසන්වෙතුවා නිතින් මෙහැම සාත් සුව පත්වෙෙතුවා අකාසට්ටාච බුම්මට්ටා දේවා නාගාම හිද්දිිකා උන්ඥන්තාගනුමෝදිත්වා රන් රක්කන්තු බුද්ධ සාසන චරන් රක්කන්තු බුද්ධ දේශනංචරන් රක්කන්තුබුද්ධ සාාවකංතිී ඉදම්ම ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ දම් මේ ඥාති නංහෝතු සුකිතාහුන්තුඥාතයෝ දම්මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චංබුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සක්්ද සම්පත්ති මේ වච අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාහාත්‍යහේ සමිජ්ජතු හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබීවා. වස්සාන ධර්මදේශනා ජුටියුබ නාලිකාවස්සේ ඔබ ඒශ්‍රවණී කළේ පණ්න්නිපිටිය ගූගහවත්ත පාරවිසූ ධර්මසිරි පෙරේරා මහත්මා දැඩිලෙස රෝගාතුරු වී හදිසියේ අභාව ප්‍රාප්තවීමනිමතෙන් එතුමන්ට නිවන්සු ප්‍රාර්ථනා කිරීමත් මතු සසරේ අකල් මරණවලට ගොදුරු නොවී දර්ඝාශ ලැබීම පිණිසත් නිම ධර්මදානවය කුසලය හේයුතු වාසනාවේවා යන සත්ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේ ජු නාලිව සේසිු කළ. ධර්ම දානම් ඒපින් කමයි. වෙනවිෙන්, ඉන් පර දායිකත්වයගෙන කටිතු කළේ ලන් ස්පෝටස් ගොඩ්ස් අයතනයේ අධිපති ශාම් ලලන් පෙරරාම හත්මා. සිදු කලා වූ ධර්ම ධානවය කුසලේ අනුභාවේ බලයෙන් එතුමන් ඇතුළු පවුලෙ සේලොම දෙනාට නිදුක් නීරෝගී සුවය උදවේවායි සාදු සිතිින් ප්‍රාර්ථනා කරමෝ. දම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවදිනයවෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යානුමෝදනා කිරීමටත්. සජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශන යු නාලිකාවෝස්සේ දයිකතු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාන්ගේට. බින්දුुුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූ බ සැමට තෙරුබන් සරණයි විින්දු අයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි, බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුම ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාානු ධර්ම දේශනා අපගේ YouTubeුුබ් නැලිකාව දැන්ම සස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.